දානං දදන්තු සද්දාය සීලං රක්කන්තු සබ්බදා අපි මේක ගොඩාක් පින්කම් අවස්ථාවල බුත්තානුමෝදනාවට එම නැත්තම් බත්තානුමෝදනාව කියන අනුශාසනාවල බෞලව හන පොඩි ගාථා පාඨයක් දානය ආනිසංස හේතු කොටගෙන ආනිසංස දේශනා කිරීමේ අදහසින් ගාථා පාඨයක් විදියට පාවිච්චි කරනු ලබනවා දානං දදන්තු සද්ධාය සද්ධාවෙන් දන් දීම කියන අදහස තමයි එකෙන් කියන්නේ සද්ධාවෙන් දිය යුතුයි කියන එක සද්ධාවෙන් දන් දීම කියන අදහස මොකද්ද මේ සද්ධාව කියලා ප්‍රශ්නයක් ඇහුවත් අපිට ලොකු ගැටලුවක් තියෙනවා ඒක අපට හුරු වචනයක් වුණාට ගොඩාක් අය දන්නේ අර දෙවියෝ ගැන සද්ධාව අසුවලා ගැන සද්ධාව මොකද්ද මේ සද්ධාව මොකද්ද මේ ශ්‍රද්ධාව විශ්වාසයේ උච්ච මට්ටම ශ්‍රද්ධාව සමානයි විශ්වාසයේ උච්ච මට්ටම මේක මේම වෙනවාමයි කවදාක්වත් මේක වෙනස් වෙන්නේ නැහැ කියලා අච්චල විශ්වාසයක් තියෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධාව උපදෝගත්තයි කියලා ශ්‍රද්ධාවෙන් දන් දෙනවා ඒකාන්ත වශයෙන්ම මේකේ ආනිසංස මට ලැබෙනවාමයි හේතුඵල ධාමයට අනුව මම යමක් කරනු ලබනවා නම් ඒ දේ මට සිද්ධ වෙනවාමයි දෙන දේ ලැබෙනවා ගත්ත දේ ගැනෙනවා මෙන්න මේක පිළිබඳව සැක නැත්තම් අපිට කියන්න පුළුවන් එයා ශ්‍රද්ධාවෙන් මේක කළා අවවාදයක් දෙනවා මෙයා ඒකාන්ත වශයෙන්ම හැදෙනවා හැබැයි ප්‍රසිද්ධිය තමයි කියන්නේ ගඩිමාල් වික්ෂුවක් තමයි වටපිටේ ඔක්කොම බලාගෙන ඉන්නකොට ලැජ්ජාව දැනෙනවා තමයි මානසිකව වැටෙනවා තමයි නමුත් ඒ අවවාදය තුලින් ඒකාන්ත වශයෙන් උන්වහන්සේ ඇදෙනවා කියන අචල විශ්වාසයේ තිබුණොත් ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් අනුශාසනා කළා ශ්‍රද්ධාවෙන් අවවාද කළා අර එක පොතක ග්‍රන්ථයක තිබුණා එක පොඩි පාඩයක් යමෙක් අබ හැටේක ශ්‍රද්ධාව තිබිලා මේ ගහට ඉදිරිලා මූදට වැටෙන්න කිව්වොත් ඒකේම වෙනවයි කියලා. හැබැයි කවුරුත් එහෙම කියලා නැහැ. එහෙම ගහ ඉදිරිලා ගිහලා මූදේ වැටුනේත් නැහැ. මොකද ඒ පාටය තුල අදහස් කරන්න කියලා බැලුවාම ඒක එහෙම වෙන්නේ නැහැ කියලා පොටි සැකයක්වත් නැතුව කියන්න ඕනේ කියන එක. දානං දදන්තු සද්දාය ලස්සන දන් දෙනවා පින්කමට දන් දෙනවා පින්කමට කියලා කිව්ව පිනට දන් දෙනවා ප්‍රසිද්ධියට දන් දෙනවා ගෞරවයට දන් දෙනවා වත්කමට දන් දෙනවා සමහර අය ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි මිදි ගෙඩි පාකුයි චොකලට් ටේකුයි තමයි ඔතන්නේ ඔතන්ද ගිහිල්ලා තිනු රුපියල් 2500ක් විතර ලස්සන කොළ ඒ වල්ලන්න කූඩා වේවැල් වලින් වියලා ඒක වත්කමට දන් දෙන්නේ ඒ ඇපල් ගෙඩිය තව පැය 24ක් යනකොට කුණු වෙනවා ගඳ ගන්නවා කැවිලි ටික පව වෙනද වළඳන්න බෑ නමුත් ඒක ඇසුරන ඇසිරිල්ල ඒ ඇසුරුම් කරණය ඒක සඳහා ඒගොල්ලෝ කරලා තියෙන ආයෝජනය අසාමාන්‍යයි ඒක වත්කමට දන් දෙන එකක් ප්‍රසිද්ධියට දන් දෙන කට්ටිය කණක් ඇවිල්ලා ඉන්න නම් අම්මතරම ලවුඩ් ස්පීකර් බඳලා කෑ ගන්නවා උදේ ඉඳලා රෑ වෙනකන් කෑ ගන්නවා ප්‍රසිද්ධියට දන් දෙන කට්ටිය විශේෂ කට්ටිය ඔක්කොම ගෙන්නලා ප්‍රභූවරු ගෙන්නලා ඒගොල්ල ගෞරවයට දන් දෙන කට්ටිය හැබැයි මේ දාන හැම එකක් තුළම අපිට බොහොම දුර්ලභ අවස්ථාවක් තමයි කලාතුරකින් දැකින්න ලැබෙන එකක්ලු මේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවායි කියලා උඩට විසිකරන කඩලට ටික ඒකාන්ත වශයෙන්ම මේක ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාත්‍රයට වැටෙනවා කිසිම සැකයක් නැහැ දෙවිවරු ඇල්ලුවලු ඇට ටික උඩින් ගිල දැම්මලු පාත්‍රයට ඒක එහෙම නොවුනා කියලා අපට සැක කරන්න විදියක් නැහැ ඒකට හේතුව අසද්දෘස මහා දාණය දෙනු ලබන්නේ
රජවාසලේ රජ මැදුර ඇතුලේ කාන්තාව ඉන්නේ රජමාසලේ රජවාසලේ මුර දොරටුවෙන් පිට මීටර 300ක් විතර දුර තියෙන්න පුළුවන් නේ සමහර විට. ඒතර මෙතන උඩවිසි කරපේක අතන්ට ගියේ කොහමද? එහෙනම් මේක අර විශ්වාසයේ වැඩිකම නිසා සමහර විට සක්කරයාගේ වැඩක් වෙන්න පුළුවන්. සක්කරයා ඒ වගේ වැඩ අනන්ත කළා ලෞතුරා තථාගතයන් වහන්සේ ජීවමාන වෙන්න කාලේ. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කුසගින්නේ වැඩ සිටිනකොට සක්කරයා මිනිස්සෙස්ව අරගෙන ඇවිල්ලා අන්න අර තථාගතයන් වහන්සේට දාහනේ පූජා කරන්නයි කියලා මග පෙන්නලා එක්කන් ඇවිල්ලා දාහනේ සකසුවා. දාරුකීරියට ආවාද කරන්න සක්කරයා විශ්වලාගෙන පැමිණියා. එහෙනම් මේකත් එහෙම වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව සැක නැති විශ්වාසය. ඒ විශ්වාසයේ නිසා ඒක එසේ සිද්ධ වෙනවා. අනිත් ආගම් වල ශාස්ත්‍ර වහන්සේලාත් ඒකම කියනවා. ඒක සැක තියෙන්න බෑ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධා උදපාදි ශ්‍රද්ධා උපදව ගන්න ඕනේ. මාර වැඩේ මම රාත් වෙනවා කියලා මට සැකයි. දැන් මේක කාටද කියන්නේ? කාට කියන්න විදියක් නැහැ. මේක ලැජ්ජාවේ පණ යනවා. හැමදේම අත්තරලා සිවුරක් දාගෙන වාඩි වෙලා දැන් මට සැකයි. මම මේ භවයේ රාත් වේද බෑ. මගේ තින මෝඩකම් වලට මං කොහොමද රාත් වෙන්නේ? තාමර මිනිස්සයාගෙන තරහින් ඉන්නේ අල්ලපු ගෙදර ඉඩමට නඩුවක් දාපු මිනිස්සයාගේ තරහින් ඉන්නේ බෑ. මට රාත් වෙන්න බෑ. මට සැකයි. ශ්‍රද්ධාව නැහැ. තමන්ගේ අනාගතය පිළිබඳව ශ්‍රද්ධාව නැහැ. තමන්ගේ ඇකියාව පිළිබඳව දක්ෂකම පිළිබඳව මට පුළුවන් හැමෝටම සමාව දෙන්න මට පුළුවන්. ඒ නියතමානිකම පිළිබඳව ශ්‍රද්ධාව නැහැ. සැකයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මොනතරම් කුසලස්ස උපසම්පදා කියලා කුසල් උපදෝන වැඩ කෙරුවත් ඒක එහෙම වෙයිද කියලා තාම අපිට අතර අපාය ගැන සැක තියෙනවනේ. ඉපදෙනවද කියලා සැක තියෙනවනේ. ඒ කාන්ත වශයෙන්ම නැවත ඉපදීම පිළිබඳව කර්මය පිළිබඳව අපාය පිළිබඳව දිව්‍ය ලෝක පිළිබඳව සැකයක් මොකවත්ම නැත්තම් මේ වෙනකොට රාත් වෙලා. ඇයි අපායට ගිහිල්ලා ආපු කෙනෙක් නැහනේ? දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආපු කෙනෙක් නැහනේ? මෙන්න මේ හේතුව නිසාමයි මේක උනේ කියලා හරියට දකින්න පුළුවන් ක්‍රමයක් නැහනේ. අනුමානයි. අනුමාන නිශ්චිතයක් නැහැ. ලෞතුරා තථාගතයන් වහන්සේ දේශනා කරන නිසා අපිට විශ්වාසයි. චේතනම් වික්කවේ කම්මං වදාමි. හැමදේම චේතනාව මුල් වෙලා මේක වෙන්නේ. ඇත්තටම චේතනාවක් මුල් වෙලාද කියලා පේන්නේ නැහනේ. අල්ලන්න බෑනේ. භෞතිකව ඔප්පු කරන්න සාධක නැහනේ. සිතක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව උදේ ඉඳලා රෑ වෙනකන් ඔට්ටු වුණත් ඒකට රිපෝට් එකක් දෙන්න විදියක් නැහනේ. සිත කියන්නේ මොනවද? ඒක චමතත් රසද? තිකෝනද? උස පළල කොහමද? බර කොහමද? කොතනද තියෙන්නේ? කොච්චර සිතුවිලි එනවද? මොකවත් ඒකට වார்த்தාවක් නැහනේ. ඔප්පු කරගන්න උපකරණයකුත් නැහනේ. අනුමානයි. එහෙනම් මේ නිසා තමයිලු අද අපි කොච්චර ගුණධර්ම වැඩුවත් කොච්චර අපි කුසල් උපදව ගත්තත් අපේ ජීවිතවල ශ්‍රද්ධාව නැති නිසා ඒක එසේ සිද්ධ වෙයි කියන අචල විශ්වාසයේ නැති නිසා අපේ ಗುಣධර්ම වල පරිපූර්ණත්වය පාරමී වල පරිපූර්ණත්වය අදටත් සම්පූර්ණ වෙලා නැහැ. දානං දදන්තු සද්දාය. දානය දෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන්. මේ දානේ ඒකාන්ත වශයෙන්ම මගේ රාහත් බෝධියට හේතු වෙනවා. සියලු බැඳීම් අත්හැරිලා නැහැ. හැබැයි මේ දානය අත්හැරීම තුලින් අත්තරීම මගේ ජීවිතේ පුරුද්දක් වෙලා ඒ පුරුද්ද මගේ චරිතය වෙලා සංසාරේ හැමදාම අම්බෙන ඔක්කම දෙපාරක් හිතන්නේ නැතුව අත්තරිලා මම කෙරවල වෙනවා රාහත් බෝධියෙන් කියන ශ්‍රද්ධාව අපට නැහනේ. ඒ විශ්වාසය නැහනේ. අද ඉඳලා මම වචනේ අඩු කරලා සම්මා වාචාවේ අග්‍රස්ථානේ මම ගන්නවා. කවදරි දවසක විශ්වාසයක් නැහනේ. මේ මිනිසත් භවයේ මේ වර්තමාන යුගයේ අපට සෝතාපන්න වෙන්න පුළුවන් කියන විශ්වාසයවත් අපට නැහනේ. සැකයිනේ.
අම්මා සැකයි තාත්තා සැකයි නෝනා සැකයි මාත්‍යා සැකයි දරුවෝ සැකයි යාළුවා ගෙදරට එනවා නම් ටිකක් අවලාවේ එයාව සැකයි පාවිච්චි කරන වාහනේ රෝදේ ගැලවිලා අපිට ඉස්සරහින් යයිද කියලා සැකයි හැමතැනම සැක අනුමාන අවිනිශ්චිතභාවය රාග්බෝධියේ පතන පාරමී පුරණ ඒ උත්තමයෙකුට ඒ බෝධිසත්වයෙකුට එහෙම තියෙන්න බෑ මගේ සීලය මාව සියලු දුක්වලින් නිදහස් කරනවා ඒ විශ්වාසයට තියෙන්න ඕනේ මම ප්‍රාණඝාත කරන්නේ නැහැ පානාතිපාතා වේරමණී සිකාපදං කියන සිකපදය දිවිමියෙන් අරසා කරනවා ඒ නිසා මට දෂ්ට කරන්න සර්පේ ගෝනුසෙක් නැහැ මේ මා පොළවේ කවදාකවත් සත්‍යයේ ලේරා බලලා නැහැ මම සත්‍ය හිංසා කරලා නැහැ ඒ නිසා මට හිංසා කරන්න අලියෙක් ඇතෙක් මුගටියෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ මට එහෙම විශ්වාසයක් නැහැ මට තියෙන සැක නයා පණීද දන්නේ නැඟට පොළඟ පන්නයිද දන්නේ නැහැ මගේ පිටිපස්සේ සැක රාහත් වෙයිද දන්නේ නැහැ පුළුවන් වෙයිද දන්නේ නැහැ එක ශිෂ්‍ය පුත්‍ර මහන්සේ නමක් මගෙන් විමසුවා එක දවසක් ස්වාමීනි මම රාහත් වෙයි කියලා ඔබ වහන්සේට විශ්වාසද මං කිව්වා නැහැ කියලා ඇයි ස්වාමීන් වහන්සේ ඔබ නැහැ ඔයාට විශ්වාස නැත්නම් කොහොමද මට විශ්වාස වෙන්නේ තමන්ට තියෙන්න පාය තමන්ගේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම හදාගෙන නිවැරදි කරගෙන මට පුළුවන් මේ භවයේ රාහත් වෙන්න කියන තමන්ට ආත්ම විශ්වාසය නැත්නම් අනිත් අයට විශ්වාසය දෙන්නේ කොහමද සීලං රක්කන්තු සබ්බදා සීලය හැම දේතුලින් අපි ආරක්ෂා කරනවා දසසිල් ආරක්ෂා කරලා බලන්නකෝ මේ ලෝකෙ දුක එනවද කියලා ප්‍රශ්න එනවද කියලා ගැටලු එනවද කියලා කිසිම දෙයක් එන්නේ නැහැ හේතුව සීලයට පුළුවන්ලු මේ ලෝකෙ හැම දේතුලින්ම සබ්බදා සබ්බං කියලා කියන්නේ හැමදේම හැම දේතුලින්ම අපි රැකගන්න ආරක්ෂා කරගන්න එහෙනම් මට යම් කිසි සැකයක් ඇති වෙනවා නම් බයක් ඇති වෙනවා නම් බීතියක් චකිතයක් අට ගන්නවා නම් මට කොතනරි තැනක අනාරක්ෂිත භාවයක් දැනෙනවා නම් ඒ කියන්නේ මගේ සීලයේ දුර්වලකමක් තමයි ඒක මගේ සීලයේ මගේ ජීවිතයේ චරිතයේ තියෙන අඩුපාඩුවක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒක අද අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ අනාරක්ෂිත දේවල් තියෙනවා මේ නාමය මාව වෙලා ගනීද මේ රූපය මාව වෙලා ගනීද මේ වස්තුව ලෝභය මතු කරලා මාව මුලා කරයිද මට සැක තියෙනවා මට ආරක්ෂාව මදි කමක් මට දැනෙනවා යම් කිසි කෙනෙක් යමක් පූජා කරනකොට අපට දැනෙන්න ඕනේ මේ නිසා මම නිවනට ලං වෙනවද එහෙම නැත්නම් නිවන මේ නිසා ප්‍රමාද වෙයිද මේක දකින්න එපාය දුන්නොත් දාණය නොදුන්න දේ ගත්තොත් අදින්නා දාණය මිනිස්සු දෙන්නේ කැමැත්තෙන් එහෙනම් ඒක දාණය නොදුන්නොත් ගත්තා කියලා කියන්නේ අකමැති දේවල් නොදුන්න දේවල් ගත්තොත් අදින්නා දාණය එහෙනම් කැමැත්තෙන් දෙන දේත් මගේ නිවනට මාර්ගයට ප්‍රශ්නයක් නම් ප්‍රමාදයට හේතුවක් නම් ඒක දාණයක් නෙමෙයි ඒක අදින්නා දාණයක් දන් දෙනවා කියලා කියන්නේ අත්හරිනවා කියන එක අත්හරිනවා කියන්නේ නිවෙනවා කියන එක මෙතන නිවීමක් අටහරන්නේ නැහනේ එයාගේ දාණය නිසා මං පිරිහිලානේ එයා අත්තරියා නමුත් මම හිර වෙලානේ සසරට එහෙනම් ඒක අදින්නා දානයක් තමයි දීලා තියෙන්නේ ඇයි අපි ඒ වාස්තු පිළිබඳව පිරිකර පිළිබඳව ඒ නාම රූප පිළිබඳ මේ විදිහට දකින්නේ නැත්තේ අපේ ඇස් සාමාන්‍ය මිනිස් ඇස් වගේ තියෙන්න බෑ අපේ ඇස් නිතරම පේන දෙයට නෙමෙයි නොපෙනෙන දේ දකින්න දක්ෂ වෙන්න ඕනේ කෙසෙල් ලැබරිය පේන එක සාමාන්‍ය පුරුතජන ඇස හැබැයි ඒ කෙසල් ගෙඩියේ ලොකුම ගෙඩිය කෝකද කියලා හොයනවා නේද අන්න ඒ ඇස අපි දකින්න ඕනේ ඒ ලෝභ සාගත දිට්ටි සම්ප්‍රයුක්ත ඒ සසංකාරික ඇස අපි දකින්න ඕනේ කෝ ඒ ප්‍රඥාව අපට නැහනේ ඒ ලොකුම කෙසල් ගෙඩිය කඩා ගන්න අත යනකොට ඒ තෘෂ්ණාව සංසිඳව ගන්න ඒ ලෝභය නඩත්තු කරන්න මසුරුකම කෑදරකම මුල් වෙලා ඇසිරෙන ඒ දුර්වලකම චරිතය දකින ඇස අපට ඕනේ කෙසෙල් ලැබරි හැමෝටම පේන හැබැයි ඒක පේන්නේ නැහැ හැමෝටම
අද අපේ ජීවිතවල ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හය තුලම මෙන්න මේ ආකාරයට පියවි ඇසට නොපෙනෙන දෙයක් තියෙනවා දකින්න හැම ආයතනය තුලම වෙන් වෙච්ච කොටසක් තියෙනවා ඒක දකින්න පුරුදු වෙන්න ඕනේ මම වඩන සීලය පිළිබඳව මට විශ්වාසයක් නැත්නම් मगे गुणधर्म पिलीबंद मठ विश्वास नेता मगे भावना मठ विश्वास नेता कोई लोके कोई दैयादा ये विश्वास नगण्डे आना पान सत्य वेडवा वेडवा स्वामी पात्म मगे काल गल कल मगिया पुदम वेडे प्रतिपल मकोने याट विश्वास नगे आना पान सत्य किन भावना प्रतिपल लभिचेक මනුස්සයෙකුට විනාඩි පහකට තැන ඉන්න බෑ පුතුජන ස්වභාවය කියන්නේ ඒක නමුත් මේ මනුස්සයා ගල්ලෙන ඇතුලේ අවුරුදු 5ක් හිටියයි කියන්නේ මේ කානාපාන සතිය තුලින් ලැබිච්ච උත්තරීතර ප්‍රතිඵලයක් වෙන්න බැරිද එයාට පේන්නේ නැහැ එයාට විශ්වාස නැහැ එයාට විශ්වාස නැහැ සමාජයෙන් පැවත්මෙන් වෙන් වෙලා අවුරුදු 5ක් හිටියයි කියන්නේ කොච්චර ජයග්‍රහණයක්ද ඉපදීමේ වාරගාන අවස්ථාව කොච්චර මගහැරියද असंख्य कोटि गहना किपदेंड तिमिच्च अवस्थावल उक्कम प्रतिक्षेपोना पिटुपैवा बेलुना निदासुना मे अवुरुदु पातुल मे कानापान सतियतुल लभिच्च प्रतिफलयक् वेन्न बैरिद एयागे एस दक्ष नै ए नोपेनन दे दकिन्न एयागे प्रज्ञाव दियुणु वेला नै एक तेरुम गन्न ए निसा एया ताम एतन गल्लेनट बैन बैन इन्नवा මේ ගල්ලෙන නිසා මගේ අවුරුදු පහ ඉවරයි කියලා ගල්ලෙනට බයිනවා අපේ ජීවිතවලත් අනන්තයි අප්‍රමාණයි මේ වගේ දුර්වලකම් මාර්ගය පිළිබඳව සැක කරන්න එපා මාර්ගය පිළිබඳව යම් කිසි කෙනෙකුට සැකයක් පහළ වුණා නම් එයා සැක කරන්නේ මාර්ගය නෙමෙයි ඒක දේශනා කරපු තථාගතයන් වහන්සේ පිළිබඳවයි සැක පහළ වෙලා තියෙන්නේ සීලයේ පිළිබඳව සැක කරන්න එපා සීලයේ පිළිබඳව සැකයි කියලා කියන්නේ එයා සංසාරයේ කවදාවත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියන එක අද ඉඳලා අපි වඩන්නේ උපසම්පදා සීලේද සාමණේර සීලේද උපාසක සීලේද පන්සිල්ද ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒ සීලය නිසා කවදරි දවසක මම සිල්වත් ගුණවත් චරිතවත් කෙනෙක් බවට පත් වෙනවා කියන අචල විශ්වාසය අපට තියෙන්න ඕනේ ඒ විශ්වාසයේ මත ඒ සීලය ගොඩනගන්න ඕනේ උදකලා වෙනවා උදකලාව ඉන්න එක ගුණයක් විදිහට අපි පුරනවා සියලු බැඳීම් වලින් ඈත් වෙලා උදකලා වෙන පාඩුවේ පින්ඳ පාතේ වඩිනවා වළඳනවා ගුණයක් පුරාගෙන ඉන්නවා උදකලාවේ උදකලාව තමයි ආගේ උත්තරීතරම ගුණය ඒ උදකලාව තුලින් කවදරි දවසක හැම නාම රූපයකින්ම මම නිදහස් වෙනවා හැම බැඳීමකින්ම නිදහස් වෙලා මේ විදිහටම උදකලා වෙනවයි කියන අචල විශ්වාසයට තිබුණොත් ඒ කාන්ත වශයෙන් මේ එක ගුණය නිසා කවදරිය පිරිනුවම් පානවා අදාපේ ජීවිතවල අපේ සීලය ගැන මානකම ගැන අපට විශ්වාස නැහැ 84 දහස් ධර්ම ස්කන්ධ පිළිබඳ විශ්වාස නැහැ දුක පිළිබඳව විශ්වාස නැහැ ඉපදීම පිළිබඳව විශ්වාස නැහැ හැමතැනම සැක හැමතැනම මිත්‍යා දෘෂ්ටි හැමතැනම අපට ප්‍රශ්න අපට ආවේනික ප්‍රශ්න මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්න ඕනේ අපේ සීලයේ අවිශ්වාසයේ අපට තියෙන්න ඕනේ අපේ මාර්ගයේ විශ්වාසයේ අපට තියෙන්න ඕනේ එහෙම වුණොත් විතරයි මේ ගමන සාර්ථක වෙන්නේ දානං දදන්තු සද්දාය කියලා ඒ දාන ආනිසංසයට ඒ කියන ගාථාව තුළ අපි නොදකපු එක පැත්තක් ඒක සද්දාවෙන් දන් දෙන්න සද්දාවෙන් දන් දීම එනා නිකන් දෙන්න එපා ශ්‍රද්ධාවෙන් දෙන්න ශ්‍රද්ධාවෙන් වඩන්න ශ්‍රද්ධාවෙන් පුරුදු කරන්න ශ්‍රද්ධාවෙන් යමක් කරන්න ඒ කරනකොට ඒක තුල සැක නැත්නම් ඒක ඒ විදියටම වෙනවා සැක තියෙන එකයි ප්‍රශ්න මගේ සෝතාපන්න ඵලය පිළිබඳව මට සැකයි
ඒ නිසා ඒ සෝතාපන්න ඵලය පිළිබඳව සාතිකයක් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරයාගේ කටින් කියව ගන්න අපි උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ මට මේම දැනෙනවා ස්වාමීන් වහන්සේ මේම දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ අවබෝධය මොන වගේ එකක්ද අර මම සෝතාපන්නයි කියන එක ගුරුවරයාගේ කටින් ගා ගන්න හදනවා ගුරුවරයාත් ඒක දන්නවා එයා සෝතාපන්නද නැද්ද කියන එකට වඩා එකක් දන්නවා බැරි වෙලාවත් සෝතාපන්න වෙලා ඉතියොත් ඒ සෝතාපන්න ශ්‍රාවකයා දුර්වල සෝතාපන්න ශ්‍රාවකෙන් සෝතාපන්න වෙලා නැත්තම් සෝතාපන්න කියන්නේ මොකද්ද කියන එකවත් දන්නේ නැති උම්මත්තක ශ්‍රාවකෙන් ඒ දෙකම ගුරුවරයා දන්නවා මොකටද සාතිකයක් මගේ අවබෝධය පිළිබඳව මට විශ්වාසය තියෙනවා නම් මම නියුණයි කියලා මට දැනෙනවා නම් කාගෙන්වත් මොකටද පදක්කමක් මොකටද ලිපිලේඛනයක් තාවුරු කිරීමක් මොකටද මම නියුණා එච්චරයි මට දැනුණා මට තේරුණා එච්චරයි මගේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි වුණා සිල්වත් සහතිකයක් ඕනේ නැහැ මම සිල්වත් කියලා මම දැනගත්තා මැති මම රාහත එක එක මට දැනුණා මැති ඒක ලෝකෙ මිනිස්සු පිළි අරගෙන නෙළුම් මල් උඩ වඩම්මලා ඒව මොකටද නිකන් පෙරාරගෙන යන්නේ මොකටද මමයි දැනගන්න ඕනේ මගේ දුර්වලකම් ඇදුනද නැද්ද කියන එක මමයි දැනගන්න ඕනේ මම සිල්වත්ද නැද්ද කියන එක මම සත්පුරුෂ තාපසෙක්ද අසත්පුරුෂ තාපසෙක්ද කියන එක මම දැනගන්නයි අවශ්‍ය ඒක ලෝකේ දැනගන්න අවශ්‍ය නැහැ මේ මම බම්බයක් විතර උස තියෙන මේ කයට සීමා වෙච්ච ප්‍රශ්නයක් මේක අද අපේ ජීවිතවල අපිව අපි දැනගන්නවට වඩා අපිව අනිත් අයට දැනුවත් කරවන්න ඒ අයට ඒ ඒ තොරතුරු දෙන්න උත්සාහය නේද වැඩිපුර තියෙන්නේ එක භික්ෂුවක් මට හම්බ වුණා අවුරුදු 8-5 විතර විශ්‍රාම ගිහිල්ලා තව අවුරුදු 15කට විතර පස්සේ ආ පැවිදි වෙලා තියෙන්නේ එයාගේ ගමන ටිකක් අමුතුයි මොනවාරි අසනීපයක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා ඒ සෝතාපන්න වෙලානේ මාර වැඩේ මෙච්චර කාලයක් හොඳට හිටියානේ හොඳට ඇවිද්දානේ සෝතාපන්න ශ්‍රාවකයාට කියලා හැවිදින ක්‍රමයක් තියෙනවද මාර වැඩේ එතකොට වැසිකිලි යන ක්‍රම වෙනස් වෙන්න ඕනේ නාන ක්‍රම වෙනස් වෙන්න ඕනේ කෑම ගන්න ක්‍රම වෙනස් වෙන්න ඕනේ එතකොට හොළුවෙන්ද නිදාගන්නේ ඔළුවෙන් ඉඳගෙන හැමදේම වෙනස් වෙලානේ සෝතාපන්න ශ්‍රාවකයාට කියලා වෙනමම ජීවිතයක් වෙනමම චරිතයක් නඩත්තු කරනවා සෝතාපන්න ඵලය කියන්නේ අපි තුල මේ නාම රූපවල ගනුදෙනුවල කෙලෙස්වල ඒ නිරෝධයට සම්බන්ධ තියෙන අවබෝධයක් මේ නාම රූප නිසා මේම බැඳීමක් ඇති වෙනවා මේම ගනුදෙනුවක් අට ගන්නවා ඒ නිසා මෙන්න මේම දුක ඇති වෙනවා මේක මේම කරලා බෑ මේ දුක නිදාසෙන්න නම් මේම ඉන්න ඕනේ මෙන්න මේ අවබෝධයට සෝතාපන්න කියන්නේ බලනකොට මේ මාර්ගඵල නිවන් අවබෝධයේ පැත්තකින් තියලා ශාසනය තුල ගොඩාක් නලු නිලියෝ නිර්මාණය වෙලා මේක ජාතක චිත්‍රපට සංස්ථාවක් බවට පත් වෙලා අද සම්බුද්ධ ශාසනය ජාතික චිත්‍රපට සංස්ථාවක් ඇයි හැමෝම රඟපානවා සෝතාපන්න ශ්‍රාවකයෝ රාතන් වහන්සේලා විදියට ඒගොල්ලෝ චරිත ගොඩ නගාගෙන සැබෑ ශ්‍රාවකයා සැබවින් ජීවත් වෙනවා එයාට ජීවත් වෙන්න තවත් චරිතයක් අවශ්‍ය නැහැ හේතුව ඒක තමයි එයාගේ සෝතාපන්න ඵලය මෙන්න මේ නාම රූපෝලි මේ පියවරේ මට දුක දැනෙන්නේ ඒක එයා දැනගත්තාම ඇති දුක නිවෙන්නයි ඕනේ දුක වෙන්දේසි වෙන්න නෙමෙයි ඕනේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි ඕනේ අර එක ශ්‍රාවකේ අන්තර්ජාලයට දාලා තිබුණලු මම සෝතාපන්නයි ඒක සෝතාපන්න කියලා විශ්වාස කරන කට්ටිය ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා දාලා තිනවා මම සෝතාපන්න නැහැ කියලා කට්ටිය කියනවා නම් ඩිස්ලයික් කරන්න අන්සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා දාලා තිනවලු බලන්න දැන් ඒකත් වෙළඳ පොලේ වෙළඳ භාණ්ඩයක් වෙලානේ අද අපේ අවබෝධය කොතනද තියෙන්නේ අද අපේ මාර්ගය කො ලෝතුරා තථාගතයන් වහන්සේ අද ජීවමානව වැඩවාසය කෙරුවා නම් මේ මාපොළවේ අපි මේ විදියට බොළඳ වැඩ කරනවද මේ වගේ උම්මත්තකයෝ විදියට ඇසිරෙනවද හැම තැනම මීටර් 100 100ට තබෑරුම් අතර ලයිසන් දෙනවද ලෝතුරා තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින මාර්ගයක මීටර් 100 100න් අනාචාරය ඇසිරෙන්න අපි තානායන් හදනවද
को अपे निरोधे पिलिबंद विश्वासे लोतुरा तथागतया वांसेट अपे केलेगुने सलकन्ने मे विदियट अपे जीविते पिलिबंदव अपट प्रतिपत्तियक् नै अपट विश्वासयक् नै एनम् अनित्तय कोहमद अपे विश्वास करन्ने මේ දැන් ඉඳලා අපේ ජීවිතය අපට නිවැරදි කරගන්න පුළුවන් මේ මොහොතේ ඉඳලා අපට නිවැරදිව ජීවත් වෙන්නත් පුළුවන් ඒකට අපි කරන්න ඕනේ අපේ සීලය පිළිබඳ විශ්වාසය අපට තියෙන්න ඕනේ අපේ පැවිදිකම පිළිබඳ අපට විශ්වාසය තියෙන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනය පිළිබඳ විශ්වාසය අපට තියෙන්න ඕනේ ලෞතුරා තථාගතයන් වහන්සේ දේශනා කරපු 84 ධර්ම ස්කන්ධ පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ මගේ ගුණ ධර්ම පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ मगे असरी पिलिबंदव मगे वचन पिलिबंदव एवा यापत्तेला पोड़ पोड़ यापत्तेला खावदारी सम्मा वाचावे आयति कार्या वेनवा ममकीन विश्वासे मटते नोने टिक टिक संवर वेला टिक टिक पिलिवेलत वेला टिक टिक तंपत्तेला खावदारी सम्मा खम्मांते ए आयति कार्या मम वेनवा मगे चारितेत लबेनवा कीन विश्वासे अपड़ते नोने एम नत्तां मे गमन यान्ने कोमद हंदे අර පාරක ගමන ගියා වගේ හැමදාම අන්ධයා අතරමං වෙනවා දානං දදන්තු සද්දාය සීලං රක්කන්තු සබ්බදා එනං සීලය අපේ සියලු දේවල් වලින් අපිට ආරක්ෂාව ලැබෙන්න නම් අපි මේ සීලය පිළිබඳ විශ්වාසය ගොඩනගාගෙන අපේ චරිතය මේ මොහොතේ ඉඳලා අලුතෙන් නෙලන්න ඕනේ අපි ගොඩාක් ආලා තිනු අර ගල් වඩුවෝ ඉන්නවා පිලිම නෙලන කට්ටිය ඉන්නවා බැරි වෙලාවත් පිලිමයක් නෙලනකොට ගල් කටුව අයියෙන් වැදිලා පොඩි පතුරු කෑල්ලක් කැඩුනාම අනේ මේක කැඩුනා කියලා අලුත් ගලක් ගන්නෙ නෑ නෙලන්න එයා දන්නවලු ඒ කැඩිච්ච තැන අනිත් ඇඟල පොඩ පොඩ කොටලා ඒක සමතලා කරලා ඒ අඩුව වහන්න ඒ අඩුව කිසිම කෙනෙකුට හොයන්න බැරි විදියට එහෙම අඩුවක් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි විදියට ඒක නිවැරදි කරන්න එයා දක්ෂයි निकाम निकाम पर्वत गलक कटुमिटी तियागन कोटन गल्वडु वट एच्चर प्रण्यावती एनवना अम्म ताता तुल सियलु देवल अत्तरला लोतुरा ततागत्यां वांसे के सासने चीवरे दर्न अपिट कोच्चर दक्षकां तियन्रोनिद मेन्न मेविद्यताई मम मे पैविदी जीविते दकिन्ने अदापे पैविदी जीविते अपि दकिन्नोने मेन्न मेविद्यत ली मडुवकट गीला बलन ली मानिन मनुष्या अलिंचिया तिबुना मेक यटट यवल होंद पेत्त उडट पेन्नला मानिनवा गेदर गेम बलनकोट एके वडक गन्न बै हमतनम अलिंचिया बै अपि दक्के नै एया दन्नवा लीय गन्नकोट मे लीय पेत्तट सापेक्ष अनिवार्य मेक लीय मेद पेत्त एनं लीय केरोल पेत्त यट तीन्ने मेक पेरलला बै पेरलुवोत अलिंचिया मतु वेनवा मेक गन्न नैति वेई अंबेन मुदल नवती एनं मेक पेरलला बै पुडी अलिंचिया तीन कोटे मनुष्य अदन्नवा मेक लीय केरोल पत्ते नंग अनित पत्त होंदटम तीनवा मेद पत्त टग्गल पेरलु अनित पत्त मेन्ना कपटिकमट ली मनिन लोभय नडत्तु करन ली मनिन मनुष्याट एच्चर दनुमक् तीनवा नंग ए वत्कम रकगन्न अपे सीलय उपसंपदा मानकम रकगन्न अपे दक्षकम कोच्चर तीयन्नोनेद ලෝකයේ අතක සංසන්දනය කරලා බලනකොට ගල්ලෙනෙන් එලියට එන්න බෑ ගස්බෙනෙන් එලියට එන්න බෑ එච්චර ලැජ්ජයි මෙච්චර දුර්වලද මම ජීවත් වෙලා තියෙන්නේ මෙච්චර දුර්වල චරිතයක්ද මම මෙච්චර කාලයක් නඩත්තු කරලා තියෙන්නේ එහෙනම් ඒවා නිවැරදි කරන කාලය පැමිණියා අද අපේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරන්න ඕනේ අදත් අපිට අර කලින් කියපු වචනේ කියන්න සිද්ධ වෙනවා රාතන් වහන්සේලා පිළිබඳව දවස ගානේ පුරප්පාඩු වැඩි වේගන යනවා ජුකි මැෂින් ඔපරේටර් වරු අවශ්‍යයි කියලා දාලා තිනවා සම්බුද්ධ ශාසනේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ගේට්ටුවේ ලොකු බෝඩ් එකක් එල්ලලා තිනවා රාතන් වහන්සේලාගේ පුරප්පාඩු දවස ගානේ වැඩි වෙනවා මාර්ගඵල ලාභින්ට පුරප්පාඩු හැත පිරිස නැ අඩුපාඩු හදන්න දක්ෂ නැ දුර්වලකම් නිවැරදි කරගන්න දක්ෂ නැ වාචාලකම සංවර කරගන්න ඇසිරීම පිළිවෙල කරගන්නේ නැ සිල් ගන්න අදාසක් නැ අත්තරින්ද අදාසක් නැ එහෙනම් කොහොමද මේ පුරප්පාඩු නිවැරදි වෙන්නේ පුරප්පාඩු සම්පූර්ණ වුණා සේවකයෝ අවශ්‍ය නැත එහෙම බෝඩ් එකක් කවදරි වැටෙනවා නම් ඒක අපේ දක්ෂකම මතයි තීරණය වෙන්නේ
මේ මොහොතේ ඉඳලා මේ ගෞතම තථාගත සම්බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලාගේ පුරප්පාඩු සම්පූර්ණ කරන හදාසෙන් රාග්බෝධියේ දිසාවට අඹාගෙන යන්න හැම දුර්වලකම කඩුපාඩුවක්ම නිවැරදි කරගන්න ඒ භාවනා කටයුතු කමඨාන් කටයුතු කරනකොට ප්‍රතිඵල තියෙනවද නැද්ද කියලා සැක කරන්න එපා මේකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැනේ ප්‍රතිඵලයක් නැහැනේ කියලා සැක කරන්න එපා එහෙම සැක උපදව ගන්න එපා විශ්වාසය ඇති කරන්න මට මේකේ ප්‍රතිඵල ඒ කාන්ත වශයෙන්ම ලැබෙනවා නියත වශයෙන්ම මම මේකෙන් එතර වෙනවා කියන විශ්වාසයෙන් ඉන්න එහෙම වුණොත් ඒ මාර්ගය තුලින්ම ඒ කමඨාන තුලින්ම ඒ අවශ්‍ය මංගල කරුණ නිකම්ම මතුවෙලා ඒක විනිවිද පෙනිලා අපේ නිරෝධයට පොට පෑදෙනවා එහෙනම් ඒ කාලේ ත්‍රාතන් වහන්සේලා ඒ කමඨාන් අරගෙන වඩනකොට මොනවාරි තැනකින් ඒ කට්ටියට සියලු දේවල් අත්හැරිලා නිරෝධ සමාපatti ස්පර්ශ උනානේ එහෙනම් ඒක මේ කමඨාණෙන් වෙන්න පුළුවන් මේ මාර්ගයෙන් වෙන්න පුළුවන් මේ භාවනාවෙන් වෙන්න පුළුවන් ඒ විශ්වාසයේ ඉස්සෙල්ලාම අපට තියෙන්න ඕනේ එහෙනම් දානං දදන්තු සද්දාය සීලං රක්කන්තු සබ්බදා කියන ගාථා පාඨය ඒ තුලින් අපි ආධ්‍යාත්මික ජීවිතයට එකතු කරගත්තව අවබෝධය අනුශාසනාව මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.